අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා. ඔන්න ඉතින් වෙලාව හවස 5යි. ඉතින් හවස 5 වුණාම ඉතින් මම දන්නවා අපේ චරණ ටීවී කිස්සරහට එන්නේ අපේ යූත් ආර්ට් බීට් ප්‍රෝග්‍රෑම් එක බලන්න කියලා. මොකද මේ කලා ලෝකේ තියෙන අමුතු අමුතු වැඩ සහ කලාවේ වෙනස්කම් කරන අමුතු අය ඇවිල්ලා කතා බහ කරන වැඩසටහන තමයි යූත් ආර්ට් බීට් කියලා කියන්නේ. ඉතින් අදත් අපි පටන් ගන්න හදන්නේ යූත් ආර්ට් බීට්. මොකද අදත් අපි ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නවා මේ වෙනස්ම විදිහේ වැඩක් කරන කෙනෙක්. මෙයා ඇවිල්ලා ටිකක් අමුතු ජාතිය කෙනෙක්, පෙනුමෙනුත් පොඩ්ඩක් අමුතුයි. ඉතින් මේ එයාව අඳුනලා දෙන්න කලින් මම අඳුනලා දෙනවා මගේ සහායිකාව සැන්ඩි. අයිබෝන්, hello everyone. Today we are going to start Charan TV Youth Art Beat. So අපි පටන් ගන්න යන ප්‍රෝග්‍රෑම් එක මෙන්න මෙහෙමයි. රවී කිව්වා වගේ අලුත් කෙනෙක්. ඔව්. මොකද්ද කිව්වේ අලුත් අලුත් කෙනෙක් සහ මේ පොඩි මේ අලුත් පෙනුමක් තියෙන. අලුත් පෙනුමක් තියෙන. ඉතින් අද අපි කතා කරන්න ඉන්නේ මේ ශ්‍රී ලංකන් ඩ්‍රම් ආර්ට් එක ගැන. ඉතින් අපි ඒ ගැන කතා කරන එක ගැන ආයේ මේ ඒ ගැන හොඳට දන්න කෙනෙක්. ඒ තමයි රෙහාන්. රෙහාන් අයබෝන්. රෙහාන් කොහොමද? අයබෝන් රෙහාන්. මේ දවස්වල විස්තර මොනවද? අපි චුට්ටක් කතා කරමු. මේ දවස්වල විස්තර කියන්නේ වැඩ කීපයක් ගණනාවක යෙදෙන ඉන්නවා මේ දවස්වල. කැම්පස් එකේ උගන්නන වැඩ කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ රංගවල පදනමේ උගන්නන වැඩ කටයුතු සහ ප්‍රාසංගික ඉදිරිපත් කිරීම් වල ඉදලා ඉන්නවා. ඊට අමතරව මගේ මම පෞද්ගලිකව දැන් මේ වැඩක් මේ වගේ වැඩවල. ඊට පස්සේ මගේ ඉගෙන ගැනීම වැඩ කටයුතු දැන් කොළඹ කැම්පස් එකේ සිංහල ඩිප්ලෝමා එකක් පටන් අරගෙන දැන් කරගෙන යනවා. ඉගෙන ගන්න වැඩ. ඒ කියන්නේ ඩාන්සින් වලට අමතරව මේ දේවලුත් කරනවා. ඔව් අනිවාර්යෙන්. මේ දේවල් නැතුව නම් ඉස්සරහට යන්න. සිංහල නැතුව කොහොම ජීවත් වෙන්නේ ලංකාවේ? ඔව් ඒකම කියන්නේ සිංහල විතරක් නෙමෙයි අපි මේ කියන්නේ හැම දෙයක්ම ඉගෙන ගන්න එක තමයි ආසාව. සහ හැමෝම කරන්න ඕනේ දේත් මම හිතන්නේ ඒක. ඔව්. අනිවාර්යෙන්ම අද බලන් ඉන්න හැමෝටම මේ දේ හරිම වැදගත්. හේතුව තමයි මේ අපි හැමදේම හැම දෙයක්ම හැම මොහොතෙම ඉගෙන ගන්නවා. ඒක තමයි අපේ තියෙන වටිනාකම. ඒක මම එහෙම කියන්නේ මේ හැම දෙයක්ම ඉගෙන ගන්නතු ලංකාවේ මම හිතන්නේ රවි එහෙම කෙනෙක් මම දැකලා තියෙන විදිහට දකින්න විදිහට හැම දෙයක්ම ඉගෙන ගන්නතුව ලංකාව ඇතුලේ මොකක් හරි අපි කියන්නේ පොරක් වෙනවනම් වෙන්න බෑ. හේතුව අපි දන්නවා ඉන්දියාවේ ගත්තොත් එහෙම එක සබ්ජෙක්ට් එකකින් පොරක් වෙන්න පුළුවන්. සහීර් හුසෙන් තබ්ලා ගහනවා විතරයි අපි දැකලා තියෙන. තව දේවල්ට පුළුවන්. හැබැයි තබ්ලා ගහනවා කියන එකෙන් එයා ලොකු තැනකට ලෝකේ ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ කොටිම කියනවනම් ඉන්දියාවේ කෙනෙකුට මම උදාහරණයට ගන්න ඉන්දියාව. තබ්ලා ගහනවා නම් හරි වයිලින් ගහනවා නම් හරි වෝකල් කරනවා නම් හරි යාට ඒක ඇති. එයාට ඒකෙන් අපි කියන්නේ ජීවත් වෙන්න පුළුවන් සහ එයාට තනක් හදා ගන්න පුළුවන්. හැබැයි ලංකාව ඇතුලේ එහෙම එක දෙයක් විතරක් පුළුවන් වෙලා කෙනෙකුට ඉස්සරහට ගිය කෙනෙක් අපි හරි අඩුවෙන් දැකලා තියෙනවා. මොකක්ද කියන්නේ? නැති දාලා. මට මෙහෙම එකක් කියන්න හිතනවා මේ රෙහාන් මේ දැන් අපි අපි ඉන්දියාව ගැන කතා කරා මට කියන්න හිතුනේ මොකද මේ මම දැකලා තියෙනවා සැන්ඩි මේ දැන් අපි කැම්පස් එකට යනකොට මම මේ දේවල් ලංකාවේ දැකලා නැහැ. මට කැම්පස් එකට යන්න තියෙන පාරේ මම යනකොට ඒ ගෙවල් වල දෙපැත්තේ දැන් අපි පාරේ යනකොට ඇවිදන් යනකොට පාරේ ගෙවල් තියෙනවා ලංකාවේ වගේම ගෙවල් තියෙනවා. ඇවිදන් යනකොට ඔයා කිව්වට විශ්වාස කරන්න හැමදාම උදේ 6:00 මම කැම්පස් එකට යනකොට මට ඇහෙන්නේ එයාලා ප්‍රැක්ටිස් කරන අනිවාර්යයෙන්. සහ දැන් මම ආස කරන දෙයක් තිබ්බා මම ඉස්සර කැම්පස් එකට යනකොට මම මගේ ගෙවල් පාර යනකොට එක ගෙදරක තබ්ලා ගහන පොඩි ළමෙක්. ඒ කියන්නේ එයා මං හිතන අවුරුදු සෑහෙන පොඩි කෙනෙක් හැමදාම උදේ 6:00 හැමදාම යනකොට එයා හැමදාම ප්‍රැක්ටිස් තබ්ලා ගන්න. ඉතින් මේ දේවල් ඔයා කිව්ව විදිහට මේ එක ඉන්ස්ට්‍රුමන්ට් එකකින් කොහොමද ඉන්දියාවේ කෙනෙක් මෙච්චරම ඉස්සරහට. හැබැයි මම එකට තව දෙයක් දාන්න කැමති මේ රහන් මොකද එයාලා සෑහෙන මල්ටි ටැලන්ටඩ්. සෑහෙන දක්ෂයි. මොකද මේ අර වගේ කැප කිරීමක් අපේ ලංකාවේ කවුරුවත් කරන්නේ නැත. එහෙම කැප කිරීමක්. අපේ අය ඩාන්ස් එකක් හැදුවත් ඒ ඩාන්ස් එක හදන්නේ වැඩක් තිබ්බොත් විතරයි. ඒ මම කියන්නේ ඒක මම 100%ක් එකග වෙනවා මේ කතාවට. මම කියන්නේ ඒක මේ ලංකාවේ ඉන්න ආටිස්ට්ලාගේ වැරද්දක් කියලා මම දකින්නේ. හේතුව කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ඔළු හැදිලා නැහැ එතනට. ඒ දැන් ඉන්දියාව අපි දන්නවා අපි බැලුවොත් එහෙම දැන් තබ්ලා ආටිස් කෙනෙක් එයා ප්ලේ කරනකොට ඒගොල්ලෝ මාත්‍රා ගාන ගණිනවා. ඔව්. ලංකාවේ කෙනෙක් ගහන්නේ මොනවද කියලාවත් දැනගනියද? තාලෙවත් දන්නේ නැහැ. මොන තාලෙද කියලාවත් දන්නේ නැහැ. අපි හොයාගන්න බැරි පිලිස. මම මේ බණිනවා නෙමෙයි. මම කියන්නේ ඒ ඉන්දියාවේ මිනිස්සුන්ගේ ඔළු එතනට හැවිලා දෙනවා. ඒකත් එක්ක ආටිස් කියන කෙනාට මාර දනක් තියෙනවා. ඔව්. එතකොට අපි හිතමු වැලියු එක වැඩි. එතකොට මේ සහ ඒ
කියන්නේ අපි ඉන්දියාව ගැනම කතා කරනවා නෙමෙයි මම කියන්නේ හුඟක් රටවල පෝසත් මිනිස්සු ආටිස්ලා ඒතු රජෙන් නඩත්තු කරන ඒගොල්ලන් ලංකාවේ ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත සහ මේ අපේ රටේ දැන් අපි මෙර ගැන කතා කරන්න ආවට පස්සේ අපේ රටේ තියෙනවා ආටිස් වැලිව් එක කියලා සාමාන්‍ය හැම රටකම සංගීත ශෛලිය හෝ නර්තන ශෛලිය හෝ නාට්‍ය අරංග කලාව හෝ මේ හැම දෙයකටම තියෙනවා ඒ රටේ වැලිව් එකක් ඒ කලාවට වැලිව් එකක් තියෙනවා අපේ රටේ තියෙන්නේ අනිවාර්යයෙන්ම අපි කලාව කියන දේ අනිවාර්යයෙන්ම අපේ බිස්නස් එකක් කරගන්න ඕන මොකද අපි කලින් වෙනසන කතා කරා හැබැයි මේ බිස්නස් එක කරගන්න ඕන කලාව කියන දේ හරියට කරලා සහ ඒ කලාව අපේ රටේ කලාවට වැලිව් එකක් නැත්තේ ඇයි ඒක ඒක නැත්ේ නැත්තේ ඇයි මට හිතන විදිහට මොකද කලාව කියන දේ හරි භක්තියෙන් කරන්න ඕන දෙයක් මොකද මේක මේක ඇවිල්ලා මගේ භාෂාවෙන් කියනනම් මට මියුසික් කියන්නේ මගේ ලව් එක හරිද එතකොට මගේ ලව් එකනේ එතකොට මම දැනගන්න ඕනේ මේක හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න සහ මේකට හැමදාම ට්‍රීට් කරන්න මේක කොහොමද අලුත් දේවල් වෙන්නේ කොහොමද අපි අලුත් කොහොමද දේවල් ක්‍රියේට් කරන්නේ කියන එක තමයි මගේ කන්සෙප්ට් එක. අපි ඒකම ඩාන්සින් වලට දැම්මත් රෙහාන් වැඩ කරන්නේ දෙරත් එක්ක. අනිවාර්යයෙන්. දැන් රෙහාන්ගෙන් මම අහන්න කැමතියි දැන් බෙර වලට තියෙන වැලිව් එක. මම දැකලා තිනවා ගොඩක් අය ලංකාවේ අපි ගත්තොත් ගොඩක් අය පිට රටවල් වල තියෙන පර්කෂන්ස් ගෙනල්ලා ප්ලේ කරනවා. කමක් නැහැ මං ඇත්තටම කැමතියි මං ඒ දේවල් වලට කැමතියි හැබැයි අපේ කැලලකුත් තියෙනවා ගොඩක් ඔය පිට රටවල් වල ෆෙස්ටිවල් ගියාම හරි පිට රටවල් වල පර්ෆෝම් කරන්න ගියාම මම නම් කැමතියි මගේ බෙරේ අරන් ගිහලා ගහන්න මොකද ගොඩක් අය දන්නවා මොකද්ද මේක කියලා නම් වශයෙන් දන්නවා මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් මම ඔකට ඒක උදාහරණයක් කියනද මම මට තේරෙනවා කියන එක يعني හැම වෙලෙම අපේ ලංකාවේදී අපි අගය කළ යුතුයි කියන එක තමයි නොකිය කියන්නේ මම කියන්නේ මට අත්දැකීම් වලින්ම කියන්න පුළුවන් අපි හුඟක් වෙලාවට දකිනවා දැන් අද වෙනකොට අපි ලංකාවේ ඇතුළේ හුඟක් වෙලාවට පිට රටවල බෙර ගෙනල්ලා මෙහි සෝස් කරනවා මේ අපි දකිනවා ඔව් වේදිකාවලදී දකිනවා ඒකට ලොකු ආකර්ෂණයක් තියෙනවා ලංකාවේ මිනිස්සු හැබැයි ඒක මේ ලංකාවේ ඇතුළේ විතරයි ඒක අපි ලංකාවෙන් එලියට යන්න නම් අපිට ඒක අරගන්න බෑ මොකද ඒක ඊට වඩා අපි ගත්තොත් එහෙම අපි කොංග එකක් ගත්තොත් කොංග ලංකාවේ මිනිස්සුන්ට වඩා ගහන මිනිස්සු එළියේ ඉන්නවා ඔව් හරි මම හැම කෙනෙක්ටම මෙහෙම කියන්නේ බහුතරයක් දෙනවා ඔව් ඔකට මේ ළඟම මෑත කාලෙලින් මට හම්බෙච්ච අත්දැකීමක් මම කියන්නම් අපි මේ පහුගිය දවසක පහුගිය මාස දෙකකට විතර කලින් දැන් චීනේ ගියා අපි ෆෙස්ටිවල් එකකට ගියේ රටවල් 53ක් කණ්ඩායම 64ක් එකට සහභාගී වුණා ලංකාව අපි මේ රංගවල පදනමින් මම ගියේ රංගවල පදනම අපි ඒක නියෝජනය කරපු පළවෙනි වතාව ඒකෙදි මම කිව්වනේ දැන් ඒක අපි කණ්ඩායමේ බෙර වාදකෙක් විදිහට සහභාගී වුණේ මම විතරයි අනිත් සියලුම දෙනා ගායන ශිල්පියෝ අපි ඒකේ ෆෙස්ටිවල් එකක් ඉවරපස්සේ අපි හුඟක් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටවල වල ෆෝක් මියුසික් ජන ගායනාගෙන මේ අපිට හුඟක් මේ පර්ෆෝම් කරන්න වෙයි කියලා. ඒ වුණාට අපි හැම කෙනෙක්ම කණ්ඩායමේ බෙර හොඳට ප්‍රැක්ටිස් කළා. අපි අපේ ලංකාවේ බෙර විතරයි. ලංකා බෙර වලින් අයිටම්ස් අපි හදාගෙන පර්ෆෝම් කරන්න බලාගෙන ගියා. අපිට දවස් 3ක් තිබ්බ පර්ෆෝම් කරන්න ෂෝස් 3ක්. ඒකේ දැන් අපි ගිය ගමන් මේ ඒකේ පළවෙනි මේ ආරම්භක උළෙලේදී ලංකාව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඒ ආරම්භකවල එතන පර්ෆෝම් කරන්න හිටියේ මේන් ස්ටේජ් එකේ ඉන්දියාව එතකොට ඇමරිකාව ජර්මනිය වගේ ටිකක් ලොකු රටවල් තමයි ඒකලෝ පර්ෆෝම් කරන්න හිටියේ අපි හිටියත් පිටිපස්සේ සීට් වල හිටියේ අපි බලන්නත් يعني අපේ වැඩි ලංකාව කියන්නේ කවුද කියලා දන්නේවත් නැහැ ඊට පස්සේ පළවෙනි දවසේ අපි ෂෝ එක කළාට පස්සේ ඒකේදී අපි ජනගායනස අපි මොකක් බෙරවලට මේන් කරා මේ අපිට තේරුණා මේ යනකොට මේ මේක අපිට බෙරවලින් ටිකක් වැඩක් කරන්න පුළුවන් තැනක් කියලා ඊට පස්සේ අපි අත්‍තරම කියනවා මම විතරයි බිර වාදකයෙක් විදිහට මේ 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 ප්‍රධාන වශයෙන් බිර වාදකයෙක් විදිහට විවාදනය කරන කෙනෙක් විදිහට සහභාගී වෙන අනිත් හැමෝම අපි සිංග කරන කට්ටිය. හැබැයි ඒගොල්ලොත් අපි ප්‍රැක්ටිස් කරලා බෙර ගන්න පුළුවන් කට්ටිය. අපි අයිටම් එක පර්ෆෝම් කරා අපි මේ බිර අයිටම් එක සහ අපේ ජනගහන මික්ස් අයිටම් එක අපි කරේ. ඒකෙදි ඊට පස්සේ අපි අයිටම් එක කරාට පස්සේ ඔන්න අනිත් රටවල් බලනවා කවුද ලංකාව කියන්නේ කවුද මේ ලංකාවෙන් ආපු කට්ටිය කියලා. ඔන්න දැන් අපි කතා කරනවා පළවෙනි දවසේ. දෙවෙනි දවසේ ෂෝ එක කරාට පස්සේ ඉතින් අපි දැන් හොඳටම දන්නවා ලංකාව කියන්නේ කවුද කියලා. අන්තිම දවසේදී තුන්වෙනි දවසේ ෂෝ එක අපි කරාට පස්සේ ලංකාව තමයි ස්කෝර් කරේ හොඳටම අපි තමයි. හේතුව අපි ප්‍රධානම දේ අපේ බෙර. කොණිම කියනවා නම් මේ 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 අපි ලංකාව තමයි ඒකේ ජනප්‍රියම කණ්ඩායම බවට පත් වුනේ සහ ජනප්‍රියම ශිල්පියා බවට මේ නිහතමානීව කියන්නේ මාව කියන්නේ නිර්දේශ වුණා තේරුණා හේතුව
ඒක උදාහරණයක් තමයි චිලි රාජෙන් ආපු කට්ටිය අපේ ලංකාවේ අපේ රංගල බදනමේ අපේ කට්ටියට කතා කරා ඒගොල්ලොත් එක perform කරන්න කියලා අපේ අන්තිම දවසේ ෆයිනල් ඩේට් එකේදී රටවල් 14කට විතරයි හම්බුනේ ඒක නිකන් තරගයක් වගේ තිබ්බ රටවල් 14කට විතරයි අන්තිම දවසේ ෂෝ එකට perform කරන්න හම්බුනේ අර ෂෝස් වලින් තෝරලා තමයි ගත්තේ ඒකට අපි ලංකාවට ඇතුළුණා පස්සේ චිලි රාජ්‍ය ඒගොල්ලොත් එක perform කරන්න අපේ ලංකාවේ කට්ටියට කතා කරා අපේ ලංකාවේ බිර අපි ඒක දිග ඇහුවා සහ ඊට පස්සේ ඉන්ඩෝජිරි මට තනියෙන් බ්‍රසීල් කණ්ඩායම මට කතා කරා ඒගොල්ලොත් එක ප්ලේ කරන්න ඒකට හේතුව ප්‍රධානම දේ මේ අපේ අපි අපි වෙන දේවල් ලොකු කරගත්තේ නැහැ. මොකද ඒ කවුරුත් අපේ බිර දැකලා තිබෙත් නැහැ බහුතරයක් වෙනවා. සහ අපේ මේ බිර ගන්න ටෙක්නික්ස් ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒවා ඒගොල්ලන්ට ඒක මාර වාව් එකක්. ඉතින් අපි අර මං කියපු දේ අපි පොරවල් වුණා. ඉතින් කොටින්ම ගිනන අන්තිම දවසේ අපෙන් අත්සම් පවා ගන්නවා මේ ලොකු රටවල මිනිස්සු. ඒක තමයි කියන්නේ අර දැන් සාමාන්‍ය කෙනෙක්ට මේ සැන්ඩි ඔය මේ උඩ රට බිරේ ගහන්න අමාරු. මොකද ඒ අර අත යන විදිය ටිකක් අමාරුයි ඉගෙන ගන්න. මොකද ඒ ඒ ඒ ඒ ක්‍රමවේදය. මොකද සාමාන්‍යයෙන් පිටරටකින් එන කෙනෙක්ට අපි සාමාන්‍යයෙන් අපි පිටරට ඩ්‍රම්ස් ගහනකොට අපේ අත යන්නේ අප ඇන් ඩවුන්. දැන් ඕක ගහනකොට කෙලින්ම ලොකු වැඩක් කරන්න වෙනවා. ඉතින් මේ මේ දේවල් ඇත්තටම වාව්. මමත් කැමති ඔය රෙහාන්ගේ මතයම. මොකද අපි අපි දැනගන්න ඕන අපේ බෙර තව ටිකක් ඉස්සරහට ගන්න. මොකද පිටරටකට ගිහිල්ලා කොංග එකක් ජැම්බ එකක් ගහුවට ඉන්නා ලෝකේ ඉන්නා ගොඩක් අය ඉන්නවා මේ ඉන්ස්ට්‍රුමන්ට් ගහන. ඒක හරි නිකන් අර මේ සෝනු නිගම් නේද එක්තරා වෙලදා ආයතනයක මේ මම නම කියන්න දුව ඒගොල්ලෝ එයා ඒ සින්දුව කිව්වට පස්සේ ඔව් අපි ඒකට විහිළු කරා. ඔව් ඒ සින්දුව කියන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ. ලංකාවට ඇවිල්ලා එයා ලංකාවේ සින්දුවක් කිව්වා අපි ඒකට එයාට විහිළු කරා. මේ මුළු ලෝකෙම ආදරය කරන ගායකයෙක්. ඔව් හැබැයි එයා විහිළුවක් වුණා ලංකාවේදී ලංකාවේ දෙයක් කියන්න ඇවිල්ලා. ඔව් හේතුව ඒ ඉන්දියාවේ කෙනෙකුට ලංකාවේ දෙයක් කියන්න බැරි වෙන්න පුළුවන්. ඒකම අනිත් පැත්ත තමයි. අපි කොච්චර පිටරට දේවල් දේවල් ඉගෙන හිටියත් ඒ මිනිස්සුන්ටත් අපි ඒක කරොත් එහෙම ඒගොල්ලන්ටත් ඒක විහිළුවක්. විහිළුවක් කරනවා. අනිවාර්යයෙන්. අපි මේ දේකට අපිට තැනක් ඕන. ඒක මේ මමත් කැමති ඒ කතාවට. මොකද මේ ඉන්දියාවේ ඉන්න අය hina වෙනවා අපි හින්දි සින්දු කියන. ඒකයි මොකද. ඔව් ඒක තමයි අපි මේ මාත්‍රිකාව ගැන ටිකක් කතා කරමු. මේ ඒ වගේම තමයි මේ අපි රවි රෙහාන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ මේ ට්‍රැඩිෂන් එක අපේ මේ කලාව ලෝකෙට ගෙනිච්ච කෙනෙක්. ඔව්. අපි දන්නවා මම පුද්ගලිකවම දන්නවා ගොඩක් කලාවට ලංකාවේ නැහැ. ලංකාවෙන් පිටම තමයි ඉන්නේ. හැමදෑම වැඩ කතා කරාමත් අද වැඩක් කොහොම තමයි කියන්නේ. ඉතින් අද අපි රෙහාන්ව එක්කගෙන ආවේ මේ බෙර කියන්නේ මොකක්ද? ලංකාවේ තියෙන ට්‍රැඩිෂන් එක ඇතුළේ මේ බෙර වාදනය කරන්නේ කොහොමද කියන එක අද අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. රෙහාන් උඩරට බෙරේකුයි පහතරට බෙරේකුයි දෙකක් තියෙනවා. අපි කතා කරමු ලංකාවේ බෙර කියන්නේ මොකද්ද? බෙරවල තියෙන தත්ත්වය මොකද්ද? ලංකාව අඳුරගෙන තියෙන්නේ කොහොමද මේ ගැන? මෙමයයි. ලංකාවේ බෙර කියලා කියන්නේ ඒක මාර දෙයක් කියලා මේනවා. ඒක වාව්. මේ වාව් එකක්. මේ මේ හේතුව තමයි මේ අපි දන්නවා දැන් මේනකොට රිමෝ කම්පැනි එකෙන් මේ ඒගොල්ලෝ කොංගාස් හදනවා ඒගොල්ලෝ. එතකොට ජිම්බේ හැම එකක්ම ඒගොල්ලෝ કૃතිම නිර්මාණය කරන්න පුළුවන් ඒගොල්ලන්ට. අපි දන්නවා කංජිරායක පවා මේනකොට තලගොයි මේ තලගොයාගේ හැම විදියටම ඒගොල්ලෝ අපි දකිනවා හදලා තියෙනවා. හැබැයි මේ ලංකාවේ බෙරවල මේ හදලා තියෙන ටෙක්නික් එක තාම එච්චර ලොකු කම්පැනි එකකටවත් ඒක අල්ලගන්න බැරි වෙලා තියෙනවා. දැන් මම හිතන්නේ මේනකොට අපේ රකිත අයියා තම්මැට්ටම එහෙට දීලා තියෙනවා ඒගොල්ලෝ ඒක මම හිතන්නේ රිසර්ච් කරගෙන මම දන්න මට්ටමින්. හැබැයි තාමත් ඒක ඒ ටෙක්නික් එක ඒ හඬ කොහොමද නිෂ්පත්ති කරගන්නේ කියන එක ගැන ඒගොල්ලන්ට හොයාගන්න බැරි වෙලා තියෙනවා. සහ අත්දැකීමම දන්න දෙයක් දැන් අපි දකිනවානේ ලංකාවේ හුඟක් ඉන්න මේ මේ තාලවාදන ශිල්පියෝ හුඟක් ඒගොල්ලන්ට ලෝකේ ඕන බෙරයක් ප්ලේ කරන්න පුළුවන්. හේතුව තමයි මේ අපේ බෙරවදන ටෙක්නික්ස්. ඒ වේට් එක අර දැන් මේ රවි කිව් විදිහට ඒ ටෙක්නික්ස් ඒව හරියට ප්‍රගුණ කරපු කෙනෙකුට ලෝකේ ඕනම බෙරයක් නැති. අනිවාර්යෙන්. දැන් මේ රෙහාන් උඩරට පහතරට සබරගමු තම්මැට මේ වගේ ප්‍රධාන බෙර වර්ග අපි ළඟ තියෙනවා. මේ බෙර හදපු විදිහක් තියෙනවා. මේ බෙර වලට යොදාගත්ත හම් ගැන අපි කතා කරනවා. අපි මේ ගැන මේ වචන වලින් කතා කරන්න නැතුව කවියෙන්ම හඳුන්ලා දෙමු. ඒක තමයි මම හිතන්නේ ලස්සනම දේ අද කරන්න. හොඳ කවිකාරයෙක් හොඳ ගායනා කරන්න පුළුවන් බෙරෙත් එක්කම. අපි චුට්ටක් ඒ ගැන කතා කරමු. මේමයයි. දැන් බෙර හදලා තියෙන විදිහ දැන් කවියෙන්ම කියන්න කියලා කිව්වේ. ඒකත් එක්ක මේ මම කියන්නම් මේ දැන් අපිට එහෙම බෙර හදලා තියෙන විදිහ කොහොමද කියන එක ගැන කවි ගොඩක් තියෙන අපේ මේ සම්ප්‍රදායික මේ මේ වහරදී එන අපේ කවි වලින් තමයි අපිට හුඟක් දේවල් එහෙම ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් එක්ක මම මේ මතක් කරන්නම් මේ අපේ තියෙන බොහොම පැරණි කවි පන්තියකින් මම කවියක් අරගෙන කියන්නම් ඔයගොල්ලන්ට කොහොමද මේ බෙරේ හදලා තියෙන්නේ මේ කඳන් සකස් කරගෙන තියෙන්නේ කොහොමද කියන එක ගැන තියෙන කවියක් මම කියන්නම්.
කොසඹ දේව දුරුගන් සූරිය කඳ ගත්තයි පළමුව මේ ලෙසිනා ඇතුළ පිටත මැද වාසය කරමින් ඉරසඳ දෙවියෝ මේ ලෙසිනා මග යන භගවත සැනකින් ඇවිදින් තට්ටුවගෙන සැදු මේ ලෙසිනා සිරස මුදුන පටලා තිබු රෝමය ඉල්ලමකට බැඳ සැදුරු විනා සමදිග පුළුලුද ගත්තයි සුභ ලෙස දෙවියන් ඉසිවර වරලෙසිනේ නිර්තය කරනා දැන් නිසිං ඇදුරා නැගෙන හිරින් සිට බලාගෙනේ දහසය ගුලදික් කඩුවෙන් කපලා කඳ කුමරුන්ගේ සිරි අතිනේ මහා පත්මයගේ කඳයෙන් සම්ගෙන උරවර පට සද ලරුවිනේ හම තමයි මම කවි ගණනාවක් තියෙනවා එක 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 බෙරේට තියෙන මම එකේ ප්‍රධාන වශයෙන්ම ගැටබෙරේ මේ තියෙන ගැටබෙරේ හදනකොට දැන් මේ කවි වල ඇත්තටම මේ අතිශෝක්තියෙන් තමයි කියලා තියෙන්නේ අපි දන්නවා මොනම දෙයක් අපි රචනා කරනකොට අතිශෝක්තියෙන් රචනා කරන හැබැයි මේකේ තියෙන සමහර දේවල් වලින් අපිට පුළුවන් ඒ කාලේ ඉඳන් කොහොමද බෙර හදනලා ඇත්තේ කියන දේ ගැන අයිඩියා එකක් ගන්න මේක තියෙනවා කොසඹ දේවදුරු ගන්සූරිය කඳ ගත්තායි පළමුව මේ ලෙසනේ ඒ කියන්නේ මේ බෙර කඳ ගැන තමයි මේ කියන්නේ ඒ කියන්නේ මෙතනම තියෙනවා කොහොඹ දේවදාර ගන්සූරිය කියන කඳන් යොදාගෙන තමයි හදලා තියෙන්නේ කියන එක අද වෙනකොට තව අපි ඇහැල ගන්නවා ඒ වගේ රෙහන් මේ දැන් මේ එක එක වර්ග තියෙනවානේ මේ බෙර හදන්න ගන්න මම අහලා තියෙනවා මේ රවි මේවා ගන්නකොට සමහර තැන්වල කියලා මේ උඩරට බෙරේ හදන්න ගන්නකොට මේ අකුණු වෙදිච්ච ගහක කඳක් එහෙමත් නැත්නම් කෝච්චි පාරක් යන තැන තියෙන ගහක කඳක් මේ ශබ්දය වැඩියෙන් ඇහෙයි කියලා එහෙම බලාපොරොත්තුවක් තිබ්බද ඒ කියන්නේ මේ ඒක ඇත්තටම මේ අපේ මේ පැරණි බෙර වාදකයන්ගේ තිබිච්ච මත ඒව ඇත්තටම මේ ඒක විද්‍යාත්මක බව ගැන අපි තාම හරියට පරීක්ෂණ කළා නැහැ. හැබැයි මේ දේවල් ඇත්ත. ඇත්ත කියන්නේ ඒක අපි දකිනවා දැන් අපි දැන් දැන්ටි කියපු දෙයම තමයි. අපි දන්නවා අපි සාමාන්‍යයෙන් අපි කොස් ගන්නවා කොස් කඳ බෙර හදන්න අපි ගන්නවා. ගන්නකොට අපි දන්නවා වරක සහ වැල කියලා දෙකක් තියෙනවානේ. අපි වැල ගන්නෙ නෑ වරක තමයි ගන්නෙ. එතකොට ඒ වරක කොස් ගහෙත් මේ අකුණු වැදිලා මිය ගිය ගස් තියෙන නකුද වැදිලා මැරිච්ච ගස් තියෙනවානේ. ඒ ගස් වලින් ටිකක් ලොකු හඬක් ඒ ගස් වලින් හදන බෙර වලින් ටිකක් ලොකු හඬක් නිපදෙනවා කියලා තමයි අපි පැරණි විශ්වාස කරන්නේ පැරණි වාදකෝ විශ්වාස කරන්නේ සහ මේ ඒ වගේ ගස් දැන් නම් හාගන්න අමාරු නේද දැන් අකුණු ගන්නකම් ගස් ගහක් ඉතිරි වෙලා තින්නේ ඉතින් කොහොමරි ඒ කියන්නේ අපි කියන්නේ සාමාන්‍ය වහරෙදි කියන්නේ ඒ අකුණු වැදිච්ච ගහක් අනිත් බෙර වලට බය නැති හඬක් එනවා කියලා කියන්නේ අනිත් බෙර යට කරගෙන යන්න පුළුවන් හඬක් එනවා කියලා. ඒක අපි දකින්න ඇත්තට මේ කියන්නේ දැන් ගොඩාක් පරණ බෙර අපි තාමත් හොයනවා අවුරුදු 100 ගණන් පරණ බෙර අපි ගාව තියෙනවා. අපි හොයනවා හොයාගෙන යනවා. ටිකක් දුරින් හොයන්න ඕනේ. එහෙම හම්මෙන බෙරවල ඇත්තටම අනිත් බෙර යට කරගෙන අනිත් බෙරවල හඬ බෙර 10ක් බෙර 4ක් 5ක් ගැහුවත් ඒ බෙර යට කරගෙන යන්න පුළුවන් හඬක් නිපදව ගන්න පුළුවන් බෙර අපි දකින්න. ඒ වගේ ගොඩාක් තියෙනවා. තව අපි කියනවා මේ වක්කඩවල් වල වතුර ගලාගෙන යන තියෙන බෙර වලින් හොඳ හඬක් නිපදෙනවා. එහෙම තියෙනවා මඩ යට ගහලා තියන්න ඕන කඳ. ඒ වගේ ගොඩක් මේ කියන මං කිව්වේ තාක්ෂණය. ට්‍රැඩිෂන් එකේ හැංගුණ රහස් ගොඩක් තියෙනවා. ඒ හැංගුණ රහස් හොයාගෙන යන එක තමයි අපි යූත් ආර්ට් බීට් එකෙන් කරන්නේ. ඉතින් බෙරේ ගහලා කවියක් කියනවා අපි තව චුට්ටකින් බ්‍රේක් එකක් කරගෙන ඇවිල්ලා. ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න මේ යූත් ආර්ට් බීට්. Right, break in passe api ayekata wenne youth heartbeat program ekata ekka iting break ekata kalin api katha karagena hiti me bera gana lankawa bera iting me rehan lastela inna apita podi me bera bawadanak idiripat karala neida kaviyak ekka kaviyak ekka kaviyak kiyanakota me api bera wala tiena me satara bijaakshara kiyala tiena satara bijaakshara kiyala ne api meka hukak kalaada me narthane hadarana pirisakawak dannawa tajjitunna sandi natum hadarana kiyanne ekaṭa me tajjitunna kiyana satara bijaakshara gana tiena kaviyak kiyala dan ravi kiyuwane ape tiena techniques gana ehema ape fingering techniques yana podi api mewata harama kiyala kiyanne o ravi api ටකේම මේ දැන් කට්ටිය දන්නේ නැහැ සතර බීජාක්ෂර කියන්නේ මොකද්ද කියලා මේ බෙරේ හැදුනේ මේ හඩෙන් කියලා චුට්ටක් කියපේ ඒක. ඔව් මෙහෙමයි. සතර බීජාක්ෂර මං කිව්වා තජ්ජිත් ඔන්නම් කියලා හතරක් තියෙනවා කියලා. තත් ගන්න මේ ගැට බෙරේ. බෙර සම්ප්‍රදායන් තුනේම අපේ ප්‍රධාන සම්ප්‍රදායන් තුනේම බෙරවල තජ්ජිත් ඔන්නම් තමයි මේ සතර බීජාක්ෂර වෙන්නේ. පහතරට බෙරේදී තද්දිත් බවටපත් වෙනවා. මම ඒක දිහාල කරනවා. හේතුව ඒ බෙරවලින් එන සද්දෙත් එක්ක ඒක වෙනස් වෙනවා. ගැට බෙරේදී තජ්ජිත් ඔන්නම් මං ගහලා පෙන්නනම් තත් කියලා කිව්වට පස්සේ ඊළඟට ජිත්
ජිත්. ඊළඟට තොම්. ඊළඟට නා. ඔන්නව තමයි සතර බීජාක්ෂර දෙලා තියෙන්නේ. එතකොට මේ සතර බීජාක්ෂර ගැන කොහොමද අපි පැරණි කවියෙන් කියලා තියෙන්නේ මේවෙන් මොන වගේ දේවල්ද කියවෙන්නේ කියන එක ගැන මෙන්න මෙහෙම කවියක් තියෙනවා. තත් කි ආකුර මුනි දුට නාමස් කාරය කි දිත් කි ආකුර දෙවි දුට නාමස් කාරය කි තොන් කි ආකුර ගුරු හට නාමස් කාරය කි නං කි ආකුර සබයට නාමස් කාරය කි ඔන්න තමයි තජ්ජිත් තොන් නං යන අපේ තරන්න කියලා තියෙන්නේ ඔව් මේ බීජ අක්ෂර හතර එකතු වෙලා තමයි මේ හැම පෙරපදයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. ඔව් හැම එකක්ම නිර්මාණය වෙලා. එතකොට මේ අපි කතා කරමු රහන් චුට්ටක් මේ අපිට සුළු තනිතිත තියෙනවා, මැදුම් තනිතිත තියෙනවා, මහ තනිතිත තියෙනවා. ඒ වගේම තමයි බෙරෙත් එක්කම තාලම්පට කියන එක අපිට බොහොම විශේෂයි. මේ තාල පද්ධතිය ගැන අපි චුට්ටක් කතා කරමු. ඔව් මේමයි. අතරම මේ ලංකාවේ තාල පද්ධතිය මේක අපි පිළිගන්න ඕනේ. ඒකේ තියෙන ගණිතමය ක්‍රමය අත්‍තරම දෙවෙනි වෙන්නේ මුළු ලෝකෙම බෙරවලින් ඉන්දියානු ක්‍රමයට විතරයි. අපි දන්නවා තබ්ලාවල ටිකක් අමාරු තාල පද්ධතියක් තියෙනවා. ඒකේ ගණිත ක්‍රමය. ඒ ගණිත ක්‍රමයට විතරයි මගේ ගුරුවරයම තමයි රයිබන්ද විද්‍යාපති ශෝරින්ම තමයි ගුරුතුමාම තමයි ඒක අපිට කියලා දෙලා තියෙන්නේ. ටිකක් දෙවෙනි වෙන්නේ සහ ඒ ළඟ මට්ටමට යන්න පුළුවන් වෙන්නේ. ඒ ඇරෙන්න ලෝකෙ වෙන කිසිම බෙරයකට දෙවෙනි නෑ අපේ තාල පද්ධතිය. අපි දැන් අද වෙනකොට හුඟක් වෙලාට භාවිතයේ පවතින්නේ මේ සුළු තනිතිත දෙනවා, මැදුම් තනිතිත දෙනවා, මහ තනිතිත දෙනවා. ඒ ප්‍රධාන තනිතිත් ප්‍රභේද තුන තියෙනවා. ඊට අමතරව ඒ තිත් වලින් හැදිච්ච තව තිත් තාල පද්ධති තියෙනවා. ඒක ටිකක් දුරට ප්‍රගුණ කරලා තමයි ඒවා වාදනය කරන්න වෙන්නේ. එතකොට මම ටිකක් ගහලා පෙන්නන්නම්. අපි තනිතිතට වාදනය කරොත් එහෙම අපි වන්නමක් හරි කමන්නේ කියලා ඒක අපි කරමු. අපි මෙහෙම කරමු. තනිතිතට මැදුම් තනිතිත අපි ගමුකෝ. මැදුම් තරිතිත කිව්වට පස්සේ මතක් වෙන්නේ වෛරඩිවන්නම. වෛරඩිවන්න මේ තානෝ කියලා මම චුට්ටක් මැදුම් තරිතිත. මැදුම් තරිතිත කියලා කියන්නේ මාත්‍රා තුනෙන් තුන. කියන්නේ 1 2 3 1 2 3 තමයි යන්නේ. ඒකට මම වාදනය කරලා වෙනනම් වෛරඩිවන්න මේ තානම කියලා. අගය වඩන කවි වරුණා රගය දැනේ කල රචනා මටඟුරන අනිවාර්යෙන්ම බොහොම ලස්සනයි මේ දැන් මේ ඉන්දියානු තාල පද්ධතිය ගැන කිව්වහම මේ රවි හොඳටම දන්නවා. දැන් අපිට ඉන්දියානු තාල පද්ධතිය කෙහෙරුවා තාල තියෙනවා, තීතාල තියෙනවා, චෞතාල තියෙනවා, පංචතාල තියෙනවා. ඇත්තම හරිම අමාරුයි තාල පද්ධතිය. දැන් මම කියන්න කැමතියි අපේ තාල පද්ධතියට ඉන්දියානු තාල පද්ධතියට අභියෝග කරන්න පුළුවන්. පුළුවන් අනිවාර්යෙන්ම. පුළුවන් අනිවාර්යෙන්ම. මම ඒක උදාහරණයක් කියන්නම්. සුළු මැදුම්. මෙහෙම අපි මේ මාත්‍රා 11 තියෙනවා අපි. උඟක් කියලා මේක භාගය දෙන්නේ නැහැ. මාත්‍රා 11 ඒ කියන්නේ 1 2 3 1 2 3 4 1 2 3 4 1 2 3 1 2 3 4 1 2 3 4 2 3 1 2 3 4 1 2 3 4. ඕකට මම එක පදයක් වාදනය කළා බලන්න උදාහරණයක් විදිහට අපිට අභියෝග කරන්න පුළුවන් කියලා කියපු එකට මම ආයෙමත් කියනවා මේ තිත යන විදිය try කරලා බලන්න චුට්ටක්.
ප්‍රක්ටිස් කරලා කරන නඩක් මම නිකන් දැන් මම ගහලා නිකන් මම පෙන්නලා වාදනය කරලා පොඩ්ඩක් ඔළුවෙන් ගැලවලා බලන්න කලාව හරිම අමුතු තැනක තියෙනේ ලංකාවේ මේ කලාවට මේ වාදනයට තියෙන තැන මේ ඇත්තටම ඉන්දියාවටත් අභියෝග කරන්න පුළුවන් අනිවාර්යයෙන් මම අර පහුගිය වැඩසටහන වල අපි සෙන්ටර් එක කතා කර කර හිටියේ මේ අපිට ඇත්තටම අභියෝග කරන්න පුළුවන් සහ මේ ඔය අපිට අපේ කලාව තව කියන්නේ ජාත්‍යන්තර මට්ටමට අරන් යන්න පුළුවන් මොකද අපිට එහෙම කරන්න පුළුවන් අපිට ඒ දක්ෂතාවයන් තියෙනවා සහ අපිට මේ ටැලන්ට් එක තියෙනවා සහ අපිට ඒකට අභියෝග කරන්න පුළුවන් අඩුම ගුඩුම තියෙනවා අනිවාර්යයෙන් ඒ දේවල් අපි ළඟ තියෙනවා අපි මම දන්නේ ඇයි තාමත් ඔය අපේ ලංකාවේ නර්තනයට මේ පිටරට සංගීතය සහ මොකද අපිට අපිට පුළුවන් මේ බෙර ආශ්‍රයෙන් ඒගොල්ලන්ට අභියෝග කරන්න පුළුවන් එයාලගේ ශෛලීන් එක්ක අපේ ශෛලිය බද්ධ කරලා ඒ විදිහින් වෙන අලුත් ක්‍රියේටිව් වැඩක් කරා. ඔව් මම හිතනවා මේ ඒක තමයි ඔය ක්‍රියේටිව් කියන වචනේ. ඒක තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් ලේසිම විදිහ සහ මාධ්‍ය. අපි හුඟක් වෙලාවට මේ අපි කැමති නෑ සම්ප්‍රදායික වාදකයෝ මේක මේ නිර්මාණාත්මක බවට පත් වෙනවට. හැබැයි ඒක අපිට වෙන කල යුත්තක් නැති බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ හේතුව ඒක නැතුව යන්න බෑ. ඔව් මේ කියන්නේ අපි දැන් මේ මේක අපි තියෙන තැනම තියාගෙන හිටියොත් ඒකේ වටිනාකම තියෙයි. මේ හැබැයි මේක ඉස්සරහට යන එක මේක පැවැත්මක් නැති වෙනවා. හේතුව තමයි දැන් අපි දන්නවා ඉස්සර දැන් අපි උඩරට සම්ප්‍රදායම ගත්තොත් එහෙම කංකාරියක් ඉස්සර බලනකොට රෑ එළි වෙනකන් මිනිස්සුන්ට බලන්න පුළුවන්කම තිබ්බා. හේතුව ඒ කාලේ ටීවී නෑ මිනිස්සුන්ට රෑට ෆිල්ම් බලන්න අවශ්‍ය නෑ මිනිස්සු සෑහෙන මහන්සි වෙලා ඉන්නේ. එතකොට රෑක් එළි වෙනකන් එයාලාට වින්දනය කරන්න දෙයක් තිබ්බා. එතකොට ඒගොල්ලොන්ට වෙන 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 විකල්පයක් නැති නිසා ඒගොල්ලෝ ඒක අනිවාර්යෙන් බැලුවා. සහ මිනිස්සු ඒ කාලේ මිනිස්සු දැන් මිනිස්සුන්ට වඩා නැටුම් ගැන හොඳ අවබෝධයක් තිබ්බා. එතකොට ඒගොල්ලෝ ඒක වින්දා. නමුත් අද වෙනකොට මිනිස්සුන්ට තව තව දේවල් ලැබිලා තියෙනවා. මිනිස්සු කැමති නෑ රෑක් එළි වෙනකන් මිනිස්සුන්ට කැප කරන්න කාලයක් නෑ මේ මුළු රෑක් එළි වෙනකන් කංකාරියක් බලන්න පහතරට මඩුවක් බලන්න සබරගම පහන් මඩුවක් බලන්න මිනිස්සුන්ට වෙලාවක් නෑ. හැබැයි ඒ කියලා අපිට මේක කලාව නැති වෙන්න දෙන්නත් බෑ. ඔව්. ඒ නිසා මම යෝජනා කරන්නේ හැම වෙලෙම අපි පුළුවන් තරම් මිනිස්සු අතරට මේක ගෙනියන්න අපිට පුළුවන් හැම විදිහෙම. මම ඒක උදාහරණයක් කියන්න. රංගවල පදනමේදී මේ සහන්ස හැම වෙලෙම කියන දෙයක් තමයි මේ එතුමාගේ තාත්තා තමයි කියලා දෙන්නේ. ලයිලන් රංගවට සූරින් තමයි කියලා තියෙන්නේ. එතුමාට කියලා එයා එතුමා කියලා තියෙනවා මට ඕනේ මේක මේ නයිට් ක්ලබ් එකේ ජනගී කියන්න පුළුවන් විදිහට මේක ගේන්න ඕන. අපි හිතනවා සාමාන්‍යයෙන් නයිට් ක්ලබ් එකේ ජනගීයක් කියනවා කියන නරක වැඩක් කියලා. හැබැයි එතනත් තියෙන වෙන සොසයිටි එකක්. ඔව්. එතනත් තියෙන මිනිස්සු. එතනටත් මේක යන්න ඕනේ. හැම මිනිස්සෙටම අපි ගෙනිනවා කියන්නේ අපි මේ ඉන්න කුලකේ ඉන්න හැම කෙනෙක්ටම මේක ගෙනින එක විතරක් නෙමෙයි. හැම කෙනෙක්ටම මේක ගෙනියන්න. එතකොට තමයි මේකට පැවැත්මක් තියෙන්නේ. හොඳ උදාහරණයක් කියන ඕකට මේ මට මගේ පෞද්ගලික අත්දැකීමක් මේක. මේ අපි මගේ විශ්වවිද්‍යාලේ මම ඉන්නකොට මේ බංග්ලාදේශ් කියන රටේ ඉන්න දක්ෂ ගායකෙක් සහ ගායිකාවක් අපි එකට ජෑම් කරන්න මේ වාඩි වුණා. ඉතින් මේ මේ ජෑම් කරනකොට අපි සාමාන්‍යයෙන් අපි ලංකාවේ නම් අපි ජෑම් කරනකොට ගන්නේ දැන් අපිට ඇහෙන සින්දු ගීත. අපි තමයි අපි ජෑම් කරනවා කියලා කරන්නේ අපි සින්දු කියන එක. විශ්වාස කරන්න මේ එදා අපි එළි වෙනකන් අපි ජෑම් කරා. ඒ කියන්නේ එක එක තාලවලින් එක එක බීට්ස් වලින් අපි ජෑම් කරේ බංග්ලාදේශ් ජන සංගීතය. දෙන්න ඇවිල්ලා බංග්ලාදේශ් වල ඉන්න ජනප්‍රියම ගායක ගායිකාවන් දෙන්නේ. ඉතින් එයාලා කියන්නේ ඔය කියපු කතාවම තමයි. මොකද ඒක ඇවිල්ලා අපි එහෙම එහෙම අපි එහෙම එකට එකතු වෙන්නේ ඇත්තටම ඔය අපි ලංකාවේ කොහොමද නයිට් ක්ලබ් වගේ තැනක් තමයි එතන. හැබැයි එතන ඔය ලොකු ඩීජේ මියුසික් ඒ වගේම මම කියන්නේ මේ ඒ සංස්කෘතිය. ඒ කියන්නේ මේක සාමාන්‍ය දෙයක් බවට පත් විය යුතුයි. ඔව් සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. මේකට පැවැත්මක් තියෙනවා. මම කියන්නේ නැහැ ඩීජේ නවත්තන්න ඕන ඩීජේ මියුසික් කියන එක නවත්තන්න ඉලෙක්ට්‍රොනික dance music කියන එක නවත්තන්න ඕන කියන එක මම කියන්නේ මොකද ඒක කලාව. ඒවයි ඉදිරියට පවත්වාගෙන යන හැබැයි
ඒ අපි EDM කියන එක අහන්නේ ඒ රටේ ඒකට තැනක් තියෙන හින්දා ඉලෙක්ට්‍රොනික ඩාන්ස් මියුසික් අපි අහන්නේ ඒකට ඒ රටවල වල තියෙන තැනක් වර්ල්ඩ් වයිඩ් දන්න මේ ජෝනර් එකක්. ඉතින් ලංකාවේ ජන සංගීතෙත් අපිට ඉලෙක්ට්‍රොනික ඩාන්ස් මියුසික් කියන කැටගරි එකම ගේන්න පුළුවන්. මොකද ඒකට අලුත් එක්ස්පෙරිමන්ට් කරන්න ඕන. මම කියන්නේ අපේ ඔරිජිනල් එක විනාශ කරන්න ඕන කියලා. මම කියන්නේ අපේ ඔරිජිනල් එක හැමතිස්සෙම අපේ තියෙන එක ආරක්ෂා කරගෙන අපි අර වගේ දෙයක් කරමු. මොකද මට ඇත්තටම එදා සතුටු හිතුණා. මොකද එච්චර ලොකු ආටිස්ට්ලා දෙන්නේ ජන සංගීතය කියනවා කියන එක මේ වෙන තාල පද්ධතියකට ඒක වෙනම වැඩක්. මොකද ලංකාවේ මම කියන්නේ බලංගෙන හිටත් කියන අපි මේ දේවල් කරන්න ඕන. මොකද මගේ පෞද්ගලිකව දැකීම මම එහෙ ඉන්නකොට අපි හැමදාම සතියේ දවස් 7ම අනිවාර්යෙන් හවසට අපි ඔක්කොම එකට එකතු වෙලා එක එක ජෑම්ස් ගන්න. ඒ කියන්නේ යාළගේ එක එක රටවල ඉන්ස්ට්‍රුමන්ට්ස් අරන් එනවා. අපි ප්ලේ කරනවා. එහෙම පොඩි එකක් තිබුණා. දැන් අපේ රටේ ඒක නැහැ. අපේ රටේ ඔක්කොම එකතු වෙන්නේ වැඩක් තියෙනකොට විතරයි. මචං ලබන සතියේ වැඩක් තියෙනවා. අපි මේ සතියේ සෙට් කළා පොඩි ප්‍රැක්ටිස් එකක් දාලා වැඩක් කරන්. එතනින් එයාට පස්සේ මොකද වුනේ කීින්ද මන්ද එහෙම මුකුත් නැහැ. එහෙම නෙමෙයි. අපි ඩාන්සිං නම් කරන්නේ මම මියුසික් නම් අපි හැම තිස්සෙම අපේ අනිත් අයත් එක්ක නොලෙජ් එක ෂෙයා කරගෙන අපේ වැඩේ කරගෙන අපි අප්ඩේට් එකේ ඉන්න ඕන. මම නම් අවංකවම ඇත්තටම කැමතියි හැමදාම මෙහෙම කවුරු හරි සෙට් වෙලා අපි හවසට සෙට් වෙලා අනිවාර්යෙන් එහෙම පොඩි ජෑම් එකක් ගහලා මියුසික් ටිකක් ෂෙයා කරගෙන එහෙම පොඩි සොසයිටි එකක් හදන්න. අනිවාර්යයෙන්. අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේ දේවල් කරන්න අපේ මිනිස්සුන්ට වෙලාවක් නැති එක. ඒක තමයි ප්‍රධානම ගැටලුව. ඒ කියන්නේ වෙලාව කියන එක රෙහන් අපිට හදා ගන්න පුළුවන්. අපිට ඌමනාව තියෙනවා නම් අපිට දෙයක් කරන්න ඌමනාව තියෙනවා. අපි ආස කරන දේ කරන්න ඌමනාව තියෙනවා. අපිට බෙර ගැන ඌමනාව තියෙනවා. අපිට බෙර ගැන ඌමනාව තියෙනවා නම් අපිට හැමදාම අවසර සෙට්ලා ප්‍රියාලුට එකතු වෙලා අපි පොඩ්ඩක් මියුසික් නොලෙජ් එක ෂෙයා කරගන්න. රයිට් ඔයා ගහන රෙහන් මේ බීට් එක මම කියන්නම් මේ කවිය. එහෙම පොඩි එකක් ක්‍රියේට් කරගත්තම අපේ මියුසික් කියන දේ තව ටිකක් ඉස්සරහට යනවා. මම කියන්නේ අපේ නොලෙජ් එක වැඩි වෙනවා. දැන් මම ඇත්තටම මේ වැඩසටහන බලන් ඉන්න අයට කියන්න කැමති ඔය ගෙවල් වල ඉන්න අය මියුසික් කරන්න ආසයි පුළුවන් නම් හැමදාම වටේ පිට ඉන්න කට්ටිය සෙට් කරගෙන හවසට පොඩි ජෑම් එකක් ගන්න මියුසික්. රවි දැන් ඔබ ඔය කිව්ව අත්දැකීම් එක දැන් ඉන්දියාව අද ආර්ට් එක අතින් බෙස්ට්ම තැනක තියෙනවනේ. හේතුව ඕක තමයි. එයාලා ඒතන ඉන්නවා. සහ මේ මම තව එක උදාහරණයක් කියන්න කැමතියි. මොකද මේ එහෙ කලාව කලාකරුවෙක් කියන්නේ ඉතාම දේවත්වයෙන් සලකන පුද්ගලෙක්. සහ දැන් ඔබ බෙර වාදනය කරනවන ඔබ බෙර වාද්‍ය ශිල්පියෙක් නම් එහේ ඔයාට සලකනවා සෑහෙන්න උඩ නිකන් දෙවියෙක් විදිහට සලකනවා. එයාලා කියන්නේ මාර භක්තියෙන් ඔයාට සලකනවා. මම කතාවක් කියලා දෙනවා ඔකට හොඳ ගැළපෙන කතාවක්. මේ අපි ත්‍රිකෝණයක් ගත්තොත් මම අහලත් ඇති ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම ඉන්දියාවේ ත්‍රිකෝණේ මුදුනේම ඉන්නේ ආටිස්ලා. පල්ලෙහාම ඉන්නේ අපි කියමුනේ දේශපාලඥයෝ කියලා තමයි කියන්නේ. පල්ලෙහාම ඉන්නේ දේශපාලඥයෝ මුදුනේම ඉන්නේ ආටිස්ලා. ඔය ත්‍රිකෝණේ ඔය විදිහටම අනිත් පැත්ත හැරුවට පස්සේ තමයි ලංකාවේ තත්ත්වය කියලා කියන්නේ. පල්ලෙහාම ඉන්නේ ආටිස්ලා. සහ මේ තව උදාහරණයක් කියන්න කැමතියි. මොකද මේ අපි සාමාන්‍යයෙන් අපි මේක පුද්ගලික මතයක්. අපි ගීත ගායනා කරනකොට සහ අපි සංගීතය අපි එකතු වෙනවා අපි ගැදර් වෙනවා අපි ප්ලේ කරනවා. ඔයා සිංගර් කෙනෙක් නම් ඔයා ගීතයක් ගායනා කරනවා නම් ඔයා කියන සින්දුව එතන ඉන්න කී දෙනෙක් රස විඳිනවද? ලංකාවේ ඔයා සින්දුවක් කියනකොට මෙහෙන් කෙනෙක්ට කතා කරනවා. හරියට මෙයාට කතා කරනවා. ඔයා මෙයාට කතා කරනවා. ඔයා සින්කරන එකේ වැරද්දක් කියනවා. අතන මෙහෙම හරිනේ. මෙතන මෙහෙම හරිනේ. මේක මෙහෙම හොයනවා. අපේ සොසයිටි එක පුරුදුලා ඉන්නේ ඒකට. ඒ මම ඇවිල්ලා පට්ට සිංගර් කෙනෙක් නෙමෙයි. මම ඇවිල්ලා ලෝකේ ඉන්න හොඳම මියුසිෂියන් නෙමෙයි. ඒ මම සින්දුවක් කියනකොට එතන ඉන්න කිසිම කෙනෙක් කතා කරන්නේ. එයා ඒගොල්ලෝ සෑහෙන්න අවධානයෙන් අහන් ඉන්න කවුරු හරි කෙනෙක් එනවනම් මම සින්දු කියන දන්ට එයාගේ ස්ලිපර්ස් දාගෙන එනවාද සෙරෙප්පු දාගෙන එනවාද සපතු දාගෙන ඒ ඔක්කොම ගලවලා හිමීට ඇවිල්ලා වාඩියා. ඒ ඒ ඒ ඒ රෙස්පෙක්ට් එක තියෙනවා. දැන් අපි මුලින්ම කිව්වේ ලංකාවේ මිනිස්සුන්ගේ ඒ තරමට ඔළුව අපි හදා ගන්න ඕනේ කොහොම හරි කියලා. ආට් එකට දෙවියොන්ට වගේ සලකන්න ඕනේ අපේ දේ අනිවාර්යෙන්. අපි අපේ දේ තැනකට ගෙනියන්න නම් අපි අනිවාර්යෙන් මේ දේ රැක ගන්න නම් අපි ඒකට දෙයක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි Youth Heartbeat එක එකතු වෙලා උඩරට බෙරේ ගැන කතා කරා. අපි රෙහාන් ප්‍රෝග්‍රෑම් එක එන් කරන්න හදන්නේ. ඔව්.
දෙන්නගේ පොඩි ජෑම් එකක් එක්ක පහතරට බෙරෙත් තියෙනවා රෙහාන් එකතු කරගමු අපි තවත් දවසක රෙහාන්ට ආරාධනා කරන අපිත් එකතු වෙන්න කියලා ඉතින් youth heartbeat අපේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වුණ රෙහාන්ට බෙහෙවින් ස්තුතියි කියලා අපි කියනවා ඒ වගේම තමයි අපි ප්‍රෝග්‍රෑම් එක end කරනවා ආරාධනා කරනවා අපිත් එකතු වෙන හැමදාම ගොඩක් දේවල් ෂෙයා කරගන්න පුළුවන් ඒත් එක්කම අපි පොඩි ජෑම් එකක් බලන්න යන්නේ රවි අපි අදට සම්බන්ධ කරන youth heartbeat තුලින් ඉතින් අපි ආයි හම්බු වෙනස් කොමිදී වැඩකින් උඩරට වෙරෙන් අපි ජෑම් එක ජෑම් Thank you.